සියලුම දෙනා විසින් සැලකිල්ලට ගත යුතු එක්තරා වැදගත් මාතෘකාවක් ගැන අවධානය යොමු කළ යුතුයි කියලා. එය අද මෙහි තිබෙන ප්‍රධාන තේමාවටත් අඩු වැඩි වශයෙන් සම්බන්ධයක් දක්වනවා. නව ව්‍යවස්ථාවක් තුළින් සංහිඳියාවක් කරා යන ප්‍රධාන තේමාත්මක බැනරේ සමග සම්බන්ධ වෙන මාතෘකාවක්. ඒ තමයි මේ දවස්වල රාජපක්ෂවාදීන් තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියේ දේශපාලන රැස්වීම්වල අත්පොත හැටියට එක අත්පොතක් හැටියට රැගෙන යන ගුණදාස අමරසේකර ලේඛකයා ලියා තිබෙන සભ્યත්ව රාජ්‍ය කරා නැමැති පුස්තිකාව විචාරාත්මකව ප්‍රශ්න කරන දේශනයක් මම කළොත් කොහොමද කියලා මම ලාල් සහෝදරයාගෙන් අහනවා. ඒ අමරසේකරගේ කෘතියත් රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියේ මේ අලුත්ම න්‍යාය මැනිෆෙස්ටෝවත් වන ඒ කෘතිය පිළිබඳ මගේ ප්‍රශ්න කිරීම මගේ විචාරය තමයි ඉදිරිපත් කරන්නට හදන්නේ. එකක් තමයි ඒ පුස්තිකාව අපි අද ගොඩනගන්නට හදන අර්ථවත් ප්‍රජාතන්ත්‍රවාදය කියන දෙයට විරුද්ධයි. ඒ කෘතිය කියනවා මේ රටේ ජනතාවටත් දේශපාලන නායකයින්ටත් ප්‍රජාතන්ත්‍රවාදය තේරෙන්නේ නැහැ. මේ රටේ සියලුම නායකයෝ ප්‍රජාතන්ත්‍රවාදය අපයෝජනය කරපු අය. එතනදී ඔහු රාජපක්ෂගේ නම සඳහන් කරනවා ඒ අපයෝජනයේ අතර. මේ නිසා අපි ඒ කෘතිය තුළ අවසාන වශයෙන් ඉඟි කෙරෙන්නේ එක්තරා සෞම්‍ය ඒකාධිපතියෙක්. සෞම්‍ය කියන විශේෂණය ඒකාධිපතිත්වයට කොහොම සම්බන්ධ වෙනවද කියන එක සෑහෙන ගැටළු සාගතයි. ඒ විශේෂණය ඉතාම ඉක්මනින් ඒකාධිපතිය විසින් පැත්තකට දාන්න ඉඩ තියෙන එක. ඒ කෘතියේ අවසාන වශයෙන් කියන්නේ සිංහල රජ කෙනෙක් වගේ රජ කෙනෙක් ජනාධිපතිවරේ ගොඩනගා ගැනීම තමයි ලංකාවේ අනාගතය කියන අනාගතය සඳහා කළ යුතු දේ කියන මට හිතෙන විදිහට ඒ රජ කෙනෙක් වගේ පුද්ගලයා 2020 වෙනකොට ඒ පුද්ගලයා කවුද කියන එක මේ කෘතිය අරගෙන ලංකාවේ තැන් තැන් වල සංවාද තියෙතිය යන රාජපක්ෂවාදීන්ගේ මනසේ තියෙන අපිටත් ඕන කියන්න පුළුවන් මේ අහබලා වෙනුවෙන් තමයි මේ ව්‍යාපෘතිය යන්නේ කියලා ඔබ දැනටමත් ඒ නිරීක්ෂණය කර ඇති. ඊළඟට මේ කෘතිය මේ අමරසේකරගේ අලුත්ම මැනිෆෙස්ටෝවේ වාමාංශිකයන් වන අපේ වාමාංශික චින්තනමේ ධාරාව තුළ දේශපාලන ධාරාව තුළ ඉන්න අයගේ අවධානයට ලක් විය යුතු තව දෙවක් කීපයක් තියෙනවා. අමරසේකර සිය පුස්තිකාව ආරම්භ කරන්නේ අර අබුද්දස්ස යුගයක් පුස්තිකාවේ තිබුණු සරයෙන්මයි. බොහෝ වාමාංශික නැඹුරුවක් සහිත තරුණ අය පවා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව මේ තර්කය වෙත ආකර්ෂණය වෙලා තිබුණා. මේ පුස්තිකාවට විචාරයක් ලියන මේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ වාම කියන නිල පුවත්පතේ විචාරකයාත් ඒ කාරණේදී අමරසේකර සමග තමයි අපිත් ඉන්නේ කියලා කියන්නේ. ඒ තමයි නව ලිබරල් ධනවාදයට සහ ධනේශ්වර පුද්ගලවාදයට විරුද්ධ සමාජවාදී සමාජයක් ලංකාවේ ගොඩනැගීම පිළිබඳ කියාපෑම අමරසේකරගේ මේ කෘතියේ තියෙනවා. නමුත් ඒ නිසා එය බොහෝ තරුණ වාමාංශික පිරිසවලට මේක ආකර්ෂණීය වෙන්න පුළුවන්. නමුත් කල්පනා කරන්න ඕනේ මේ සමාජවාදී කියාපෑම ඒ කියා සිටීම කොයි තරම් දුරට සැබෑ සමාජවාදී කියාපෑමක්ද, කොයි තරම් අප සාවධාන විය යුතු දෙයක්ද කියලා. දැන්
එහෙම කියන අමරසේකරම බුදුදහමම පාවිච්චි කරනවා ලංකාවේ ශිෂ්ටාචාරය ගැන කියන සભ્યත්වය ගැන කියන ඔහුගේ කෘතිය නම සભ્યත්ව රාජ්‍ය කරා. ඔහු කියනවා ලංකාව සිංහල බෞද්ධ සભ્યත්වය තමයි අපේ සભ્યත්වය. අනික් සියලුම දෙනා මේ සભ્યත්වය ඇතුළට ඇතුල් වුණොත් ඒ සભ્યත්වය පිළිගත්තොත් ප්‍රශ්න නොනගා ඒ තුල තියෙන අර නයිසාර්ගික සමාජවාදී ලක්ෂණ විසින් සාධාරණ සමාජවාදී සමාජයක් ගොඩනැගිය හැකි. ප්‍රශ්නේ තියෙන්නේ බොහෝ දෙනෙක් මේ සભ્યත්වය පිළිගන්නේ නැහැ කියලා.